තියෙන්නේ මාකට් තුනම අරන් ඒ මාකට් තුනේම ඉක්ලිබ්‍රියම් එක හැදෙන්නේ කොහොමද කියන. ඒකට කලින් මට කියන්න ඕනේ අපේ ප්‍රඩක්ෂන් ෆන්ක්ෂන් එක ගැන පොඩ්ඩක්. ප්‍රඩක්ෂන් ෆන්ක්ෂන් එක ගැන. අපි ඇග්‍රිගේට් ඩිමාන්ඩ් ඇග්‍රිගේට් සප්ලයි මොඩල් එකේදී ඇසියුම් කරා අපේ අවුට්පුට් එක ෆන්ක්ෂන් එකක් වෙනවා අපේ කැපිටල් එකේයි ලේබර් එකේ කියලා. එතකොට අපි ලේබර් එක මේ ඇග්‍රිගේට් ඩිමාන්ඩ් ඇග්‍රිගේට් සප්ලයි මොඩල් එකේදී ලේබර් එක පෙන්වුවේ නැත්නම් ලේබර් යුනිට් ගන්න පෙන්වුවේ එන් වලින්. ඒ නිසා තන්ට එල් වෙනුවට දැන් එන් පාවිච්චි කරන්න. එහෙනම් අපි කලින් පෙන්වුවේ එන් වලින් නිසා එන් උනන් දාන්න පුළුවන්. එතකොට මේ ප්‍රොඩක්ෂන් ෆන්ක්ෂන් එක ගත්තාම ප්‍රඩක්ෂන් ෆන්ක්ෂන් එක ගත්තාම අපිට මේක රූප සටහනකින් අඳින්න පුළුවන්. මේක මේ බේසික් ඉන්ඩක්ෂන් එකක් වගේ අර මාකට් එකේ ඉක්ලිබ්‍රියම් එකට එන්න කලින්. හරි. එතනදී අපිට අවුට්පුට් එක y මේ අක්ෂයේ පෙන්වන්න පුළුවන්. ඒ වගේම තමයි අපි සාමාන්‍යයෙන් මෙතන දැන් අවුට්පුට් එක අපි මෙතනට ගත්තා. ඒ කියන්නේ සිරස් අක්ෂයට අවුට්පුට් එක ගත්තා. එතකොට තිරස් අක්ෂයට එන්න ඕනේ මේ ඉන්පුට් දෙකෙන් එකක් විතරයි. ඒ දැන් අපි මෙතනදී උපකල්පනය කරනවා මේ අපේ කැපිටල් ඒ කියන්නේ අපේ කැපිටල් ඒ කියන්නේ අපේ ප්‍රාග්ධනය ස්ථාවරයි කියලා. ඒ කියන්නේ ප්‍රාග්ධනය ස්ථාවරයි අපි ලේබර් එක තමයි යූස් කරන්න කියලා උපකල්පනය කරනවා. කැපිටල් එක ස්ථාවරව තියෙද්දී ලේබර් එක පාවිච්චි කරනවා. නැත්නම් නැත්තම් එල් කියලා දාන්නත් පුළුවන්. මෙතනට එන් කියලා දාමුකෝ. එතකොට එන් වෙනුවට ඕන එල් පාවිච්චි කරන්නත් පුළුවන්. හරි. එතකොට අපි ප්‍රොඩක්ෂන් ෆන්ක්ෂන් එක අපි සෝරි ප්‍රොඩක්ෂන් කර්ව් එක මෙන්න මේ වගේ හැඩයක් තමයි ගන්න. මෙන්න මේ වගේ හැඩයක් ගන්නවා ප්‍රොඩක්ෂන් කර්ව් එක. මේ පාඩමේදී අපිට කරන්න තියෙනවා ඒ කියන්නේ ඇග්‍රිගේට් ඩිමාන්ඩ් ඇග්‍රිගේට් සප්ලයි මොඩල් එකේදී අපිට මාකට් තුනක්ම හම්බ වෙනවා. ඒ මාකට් තුනේදීම අපි සමතුලිතයක් කතා කරනවා මේ පාඩමේදී. ඒ නිසා මේ පාඩමේ පහසු කරන්න මේ පාඩම තව ඒ කියන්නේ ඉක්ලිබ්‍රියම් එක තවදුරටත් පහසු කරන්න අපි මේ කර්ව් එක නැත්තම් මේ ඇක්සිස් ඒ කියන්නේ මේ y ඇක්සිස් එක ඒ වගේම තමයි n ඇක්සිස් එක මාරු කරලා අපි ග්‍රාෆ් එක ආය අඳිනවා. එතනදී වෙන්නේ අපි සිරස් අක්ෂයට දාන්නේ n. සිරස් අක්ෂයට n කියන්නේ number of labors. කියන්නේ labor unit ගන්න තමයි අපි සිරස් අක්ෂයට දාන්නේ දැන්. දැන් මේ මුල් මේ මේ මුලින් ඇන්ද එක අපේ මේ ඉක්ලිබ්‍රියම් එක ගන්න පහසු වෙන්න අපි ඒක අනිත් පැත්තට හරවනවා. එතකොට සිරස් අක්ෂයට n දාන්න ඕනේ. සිරස් අක්ෂයට අපි y ගේනවා. සිරස් අක්ෂයට y ගේනවා. ඊට පස්සේ අපි curve එක ඇන්දොත් curve එක එන්නේ මෙන්න මේ වගේ ස්වරූපයක්. මෙන්න මේ වගේ ස්වරූපයක් තමයි ඔක අනිත් පැත්ත හරවුවාම එන්නේ. එතකොට කරේ දැන් මෙහෙම ඇත්තටම මාරු කරන්නේ අපි අර මාකට් දෙක තුනම කම්බයින් කරනවා. ඒ කියන්නේ අපිට ISLM එකේදී හම්බුණා goods market එකයි money market එකයි. ඒ වගේම තමයි අපි ඊට පස්සේ goods market එක වෙනම ගන්නවා. ඒක aggregate demand aggregate supply එක පෙන්වන. ඊට පස්සේ production function එක ගන්නවා. ඊට පස්සේ labor market එක ගන්නවා. ඒ හතරම එකට එකතු combine කරලා අපි equilibrium එක අඳිනවා. අන්නේ පහසු වෙන්න තමයි අපි මේ අක්ෂයන් වල තියෙන විශාලයන් වෙනස් කරලා graph එක අඳින්නේ. එතකොට මේක තමයි අපි පාවිච්චි කරන්න ඕනේ. ඊට පස්සේ ඔක තමයි ප්‍රොඩක්ෂන් ෆන්ක්ෂන් එකේ කතාව. ওই ග්‍රාෆ් එක මාරු වෙලා තමයි ඊළඟට එදෙන්නේ. ඊට පස්සේ අපි ලේබර් මාකට් එකට ගියොත් ලේබර් මාකට් එකේ ඉක්ලිබ්‍රියම් එක අපි එදා කතා කරා. ලේබර් මාකට් ඉක්ලිබ්‍රියම් ඒකෙදිත් අපිට වෙනස්කම් කීපයක් කරන්න වෙනවා. ලේබර් මාකට් එකේ ඉක්ලිබ්‍රියම් එකට ආවේ supply of labor ඒ කියන්නේ NS සහ demand of labor
එකිනෙකට ඊක්වල් වෙන වෙලාවෙදී. එතකොට අපි ඒක එදා graph එකෙන් ඇන්දේ මෙන්න මේ විදියට. එතකොට මෙතන දැම්මා අපි සිරස් අක්ෂය දැම්මා nominal wage rate එක capital W nominal wage rate එක තමයි මෙතනින් දැම්මේ nominal wage rate මගේ වායි මතක් කරගෙන යන්න nominal wage rate එක තමයි සිරස් අක්ෂය දැම්මේ තිරස් අක්ෂය අපි දැම්මේ n ඒ කියන්නේ number of labors නැත්නම් labor unit එක නැත්නම් employment level එක කියලා කියන්නත් පුළුවන් ඊට පස්සේ මෙතන පොඩ්ඩක්ම ගන්නවා විනාඩිය දෙන්න මම ඉස්සක් වෙනවා मसूम के वाइट बोर्ड पाच अरग बोर्ड की स्टक् मेतना अभी कथा लेबर मार्केट के इक्विलिब्रियम लेबर मार्केट इक्विलिब्रियम लेबर मार्केट के इक्विलिब्रियम के वेने लेबर डिमांड एकाई लेबर सप्लाई एकाई एकिनेकट अनुकूल एतकोट अपि यदा एके कर्व एक एंदा अपि सिरास अक्षयट दैम्मे नॉमिनल वेज रेट एक अपि तिरास अक्षयट दैम्मे लेबर यूनिट गान कैपिटल एन ईट पास्से डिमांड फॉर लेबर एक मेहेम पहल्या कर्व एक पहल्याट बैवुम वेनवा एतनदी अपि पेन्नुवे एक कैपिटल डब्ल्यू ईक्वल P इंटू एफ एन डी P इंटू एफ एन डी एक हेतु मैदे P इंटू एफ एन डी एन हेतु ईट पास सप्लाई ऑफ लेबर मेम इहलट तमाइ बैंक कर्व एक ईट पास एक नॉमिनल वेज रेट की ईक्वल क्यू एन क्यू इंटू एन एस मेतन इक्विलिब्रियम क्या देना इतना अभी डब्ल्यू वन नॉमिनल रेट नॉमिनल वेज रेट इतना इतना इट पास अभी एन वन की मार्क कर इट पास मेके इक्विलिब्रियम पास मे पाड़ में अभी मंकी वाइस मे पाड़ में इक्विलिब्रियम पास अभी मे कोट सा अक्षयान मार्क कर ला मे ग्राफ आई अदीन इतकोट ආ
අපි එතකොට තිරස්සක්ෂයට දාන්න ඕනේ කැපිටල් එ. තිරස්සක්ෂයට දාන්න ඕනේ අපි නොමිනල් වේජ් රේට් එක. එතකොට වක්‍රයන් වලට මුකුත් දෙන්නේ නැහැ. වක්‍රයන් මේ විදිහටම දිනනවා W equal P into F and D. මෙතන W equal Q into NS. හරි. ඔන්න ඔය විදිහට අපි ආයේ මෙන්න මේ විදිහට මාරු කරනවා. ඔන්න ඔය තමයි බේසික් එක. අපේ මේ මාකට් තුනම කම්බයින් කරන්න කලින් බේසික් එක තමයි ඔය අර අපි අක්ෂයන් මාරු කරන එක කරනවා. ප්‍රොඩක්ෂන් ෆන්ක්ෂන් එකේ තියෙන අක්ෂයන් මාරු කරනවා. ඒ වගේම තමයි ලේබර් මාකට් එකේ ඉක්ලිබ්‍රියම් එකේ තියෙන අක්ෂයන් මාරු කරනවා. එතකොට සිරස් අක්ෂයට N එනවා. තිරස් අක්ෂයට W N. හරි. ඒ දේ තමයි මූලිකව කියන්න තියෙන්නේ මෙතන. ඊට පස්සේ තව දෙයක් කියන්නම්. එතකොට දැන් අපි ඉස්සරහට අඳින කර්ව් ඔක්කොම අඳින්නේ ඉස්සරහට අඳින කර්ව් ඔක්කොම අඳින්නේ මේ N සිරස් අක්ෂයට දාලා W තිරස් අක්ෂයට දාලා. ඒ වගේම තමයි ප්‍රොඩක්ෂන් ෆන්ක්ෂන් එක අඳින්දී N සිරස් අක්ෂයට දානවා. ඒ වගේම තමයි Y තිරස් අක්ෂයට දානවා. එහෙම කළා තමයි අඳින්නේ. හරි. ඊට පස්සේ ඊට පස්සේ අපිට තියෙන්නේ ඩෙරිවේෂන් එක ගන්න. ඒ කියන්නේ ඇග්‍රිගේට් සප්ලයි කර්ව් එකේ ඩෙරිවේෂන් එක ගන්න. ඊට කලින් මම දෙයක් කියලා ඉන්නම්. දැන් අපි කතා කරන්නේ ඇග්‍රිගේට් ඩිමාන්ඩ් එකයි ඇග්‍රිගේට් සප්ලයි එකයි ගැන. ඒතර ඇග්‍රිගේට් ඩිමාන්ඩ් එකෙන් පෙන්නන්නේ ඩිමාන්ඩ් සයිඩ් එක. ඩිමාන්ඩ් සයිඩ් එක. ඒ වගේම තමයි ඇග්‍රිගේට් සප්ලයි එකෙන් පෙන්නන්නේ සප්ලයි සයිඩ් එක. supply side එක. එතකොට මේ aggregate demand එක නැත් aggregate demand curve එක හදාගන්න අපි පාවිච්චි කරන්නේ aggregate demand curve එක හදාගන්න අපි පාවිච්චි කරන්නේ IS curve එකයි LM curve එක. IS curve එකයි LM curve එකයි පාවිච්චි කරලා තමයි aggregate demand මේ curve එක අපි හදාගන්නේ. එතකොට IS curve එකෙන් පෙන්නන්නේ goods market එක. IS curve එකෙන් goods market එක පෙන්නනවා. ඒ කියන්නේ බාණ්ඩ වෙළඳපොළ. ඒ වගේම තමයි LM curve එකෙන් පෙන්නන්නේ අපිට money market එක. නැත්තම් financial market කිව්වත් මොලක් නැහැ. money market එක. ඒ වගේම තමයි aggregate supply. ඒ කියන්නේ නැත්තම් supply side එකේ ඒ කියන්නේ aggregate supply curve එක අපි හදාගද්දී අපි පාවිච්චි කරන්නේ අපේ production function එක. ප්‍රොඩක්ෂන් ෆන්ක්ෂන් එකයි ඒ වගේම තමයි අපි ලේබර් මාකට් ඉක්ලිබ්‍රියම් එක පාවිච්චි කරනවා. නැත්නම් ලේබර් මාකට් එක පාවිච්චි කරනවා. එතකොට ඇග්‍රිගේට් සප්ලයි සයිඩ් එක නැත්නම් ඩිමාන්ඩ් සයිඩ් එකෙන් පෙන්නන්නේ මේ නැත්නම් මෙහෙම කියමුකෝ ඇග්‍රිගේට් ඩිමාන්ඩ් එකත් එක්ක සම්බන්ධ වෙන්නේ නැත්නම් සමහර ඉල්ලුමත් එක්ක සම්බන්ධ වෙන්නේ IS curve එකයි LM curve එකයි. එතකොට IS curve එකේ හෝ LM curve එකේ සිදුවන වෙනස්වීමක් නිසා aggregate demand curve එකට තමයි ඒක බලපාන්නේ. නැත්තම් goods market එකේ තියෙන variable එකක් වෙනස් වීම නිසා ඒක බලපාන්නේ aggregate demand එක. ඒ වගේම තමයි money market එකේ තියෙන variable එකක් වෙනස් වීම නිසා ඒක බලපාන්නේ aggregate demand එකට. එහෙම කියන්නත් පුළුවන්. ඒ වගේම තමයි ප්‍රොඩක්ෂන් ෆන්ක්ෂන් එකේ සිදුවන වෙනස් වීමක් නිසා ඇග්‍රිගේට් සප්ලයි එකට බලපානවා. ඒ වගේම තමයි ලේබර් මාකට් එකේ වෙන වෙනස් වීමක් නිසා ඒකත් ඇග්‍රිගේට් සප්ලයි එකට බලපානවා. හරි. ඔය ටික තමයි මුලින් කියන්න ඕනේ. දැන් අපි ඊළඟට කතා කරන්න යන්නේ මේ ඩෙරිවේෂන් එක ගැන. ඩෙරිවේෂන් ඔෆ් ඇග්‍රිගේට් සප්ලයි කර්ව්. ඩෙරිවේෂන් ඔෆ් aggregate supply curve. මේක ඩෙරිවේෂන් එක ගණිද්දි දැන් අපි කතා කරන්නේ aggregate supply curve එක ගැන. නැත්තම් AS curve කියලා කියන්නේ මේකටම තමයි. aggregate supply curve AS curve. එතකොට AS curve එක ගන්න අපි පාවිච්චි කරන්නේ මේ ප්‍රොඩක්ෂන් ෆන්ක්ෂන් එකයි
ප්‍රඩක්ෂන් ෆන්ක්ෂන් එකයි ලේබර් මාකට් එකයි අරගෙන තමයි ඒ ඇසුරින් තමයි අපි මේ ඇග්‍රිගේට් සප්ලයි කර්ව් එක හදා ගැනීම කරන්න ඕනේ. අර බෝන්ඩ් එකේ වගේ මේක උඩට පල්ලයට කරන්න බෑ. ඒ නිසා මම පොඩියට ඒක අඳින්න. රටරේ පැහැදිලි වුණොත් කියන්නේ. ඉස්සල්ලාම මම අඳින්නම් ලේබර් මාකට් එක. ලේබර් මාකට් එකේ ඉක්ලිබ්‍රියම් එක අඳින්න. ලේබර් මාකට් මේකම කරොත් මේක මේ මේ කරනවත් එක්කම ඕනනම් කරන්න පුළුවන්. එතකොට තමයි ලේසි ටික. ලේබර් මාකට් එකේ අදිනකොට අර අපි කලින් කිව්ව දෙයමයි අපි සිරස් අක්ෂයට දැන් ගන්නෙ කැපිටල් එන්. සිරස් අක්ෂයට ගන්නෙ කැපිටල් එන්. තිරස් අක්ෂයට ගන්නෙ අපි කැපිටල් W. නැත්නම් නොමිනල් වේජ් රේට් එක තමයි දැන් ගන්න ඕන. හරි මාරු වෙනවා කියලා මම ඉස්සෙල්ලා කිව්වා. ඊට පස්සේ මෙතනින් අපි අදිනවා production function එක. The production curve එක මෙතනින් අදින අපි graph එක ඇඳ ගන්න ඕනේ මෙතන. මෙතන එතකොට අපි දාන්නේ capital N, මෙතන දාන්නේ එතකොට y. මේ අපි මේ අඳින්න යන්නේ production function එක. ඊට පස්සේ මම මෙතනින් අඳිනවා goods market එකේදී. දැන් goods market එක මම මෙතනින් අඳිනවා. goods market එකට අදාළ graph එක මෙතනින් ගන්න. එතකොට මෙන්න මේ කොටසෙන් තමයි මෙන්න මේ මේ අඳින කොටසෙන් තමයි එන්නේ aggregate supply curve එක. හරි. ඊට පස්සේ දැන් labor market එකේදී අපි ඉස්සල්ලාම equilibrium එක හදා ගන්න ඕනේ. equilibrium එක කියන්නේ labor market එකේදී demand for labor එක supply of labor එකට equal වෙන වෙලාව. එතකොට අපි curve දෙක ඉස්සල්ලාම අඳ ගන්න ඕන. එතකොට මේකෙන් පෙන්නනවා W equal Q into NS. මෙතනින් පෙන්නනවා W equal P into FND. එතකොට මේ තියෙන්නේ ඊට පස්සේ මම කරන්නේ ප්‍රඩක්ෂන් කර්ව් එක අඳගන්න එක. ප්‍රඩක්ෂන් කර්ව් එකේ හැඩයාවේ මෙන්න මේ විදියට. මෙන්න මේ විදිය හැඩයක් තමයි ප්‍රඩක්ෂන් කර්ව් එකට එන්නේ. මේ අක්ෂයන් මාරු කරලා එන්නට පස්සේ. ඊට පස්සේ කරන්නේ මම මේ ඉක්ලිබ්‍රියම් එකේ ඉඳන් ලේබර් මාකට් එකේ මේ ඉනිෂියල් ඉක්ලිබ්‍රියම් එකේ ඉඳන් ඒක මම ඉස්සල් ලකුණු කරන් ඉන්නවා. මෙතන මම ගන්නා W1 කියලා. ඊට පස්සේ මෙතන මම ගන්නම් n1 කියලා. ඊට පස්සේ මම ඉනිෂියල් ඉක්ලිබ්‍රියම් එකේ ඉඳන් කඩඉරි වලින් රේඛාව ඇඳන් යනවා ප්‍රොඩක්ෂන් ෆන්ක්ෂන් එක හම්බ වෙන එක. ප්‍රොඩක්ෂන් ෆන්ක්ෂන් එක හම්බ වෙන එක ඇඳන්. ප්‍රොඩක්ෂන් ෆන්ක්ෂන් එක හම්බ වුණාට පස්සේ මෙන්න මෙතන තමයි ප්‍රොඩක්ෂන් ෆන්ක්ෂන් එක මේ කඩඉරි වලදී හම්බ වෙන්නේ. මම එතන ඉඳා. එතකොට මම මෙතන IN1 කියලා රිප්‍රසන්ට් කරන්න. මෙතන ඒකට හේතුව තමයි මෙතන N1 තියෙනවා. ඒ වගේ තමයි මෙතන N1 තමයි එන්න ඕනේ. සේම් අවුට්පුට් එක. ඒ කියන්නේ ලේබර් මාකට් එකෙන් රිලීස් කරන අවුට්පුට් එක තමයි මෙතන ප්‍රොඩක්ෂන් ෆන්ක්ෂන් එකටත් එන්නේ. ඊට පස්සේ කරන්නේ මම මේ මෙතන ඉඳා කියන්නේ මෙතන පොයින්ට් එකේ ඉඳන් මේ උඩට කඩිරිය වලින් ඇදගෙන යනවා. මෙතන ඉඳන් පටන් ගන්නවා. මෙතන ඉඳන් පටන් ගත්තොත් ඔන්න ඔහම දිගටම උඩට වෙනකම් පොයින්ට් එක ඇද යනවා. ඊට පස්සේ මම මේ හරියින් විතර පොයින්ට් එක මාක් කරගන්නවා. හරි. ඕක තමයි පළවෙනි පියවර. එතකොට මෙතන මම y1 කියලා දාන්නවා. output level 1 එක. ඊට පස්සේ අපි assume එකක් කරමු. assume කරමු අපි price level increase වෙනවා කියලා. price level increase වෙනවා කියලා assume කරමු. price level increase වෙනවා කියලා assume කරන්න ඕන. එතකොට මෙතන price level වලට බලපාන ඒ කියන්නේ price level එක වෙනස් වීම නිසා වෙනස් වෙන විචලනයක් විදිහට මෙතන තියෙන්නේ අපි එදා කතා කරා nominal wage rate එකයි real wage rate එකයි ගැන. එතකොට real wage rate එක අපි පෙන්නුවේ
සිම්පල් W වලින් සිම්පල් W වලින් තමයි රියල් වේජ් රේට් එක පෙන්වන්නේ කැපිටල් W වලින් අපි පෙන්වුවේ නොමිනල් වේජ් රේට් එක නොමිනල් වේජ් රේට් එක එතකොට මම මේ පාඩමයි සම්බන්ධ කරන්න එතකොට අපි අපිට ඕන රියල් වේජ් රේට් එක ගන්න රියල් වේජ් රේට් එක ගන්න ඕන නම් අපිට රියල් වේජ් රේට් එක ගන්න ඕන නම් ඊළඟට දෙන්න रियल वेज रेट अभी करे तमें डब्ल्यू रियल वेज रेट सिंपल डब्ल्यू अरे रियल वेज रेट अभी करे अब नॉमिनल वेज रेट अब प्राइस लेवल बेदने नॉमिनल वेज रेट अब प्राइस लेवल बेदूतम अभी सिंपल डब्ल्यू एन सिंपल डब्ल्यू इक्वल एन कैपिटल डब्ल्यू डिवाइडेड बाय पी එතකොට දැන් අපි මෙතන ඇසියුම් කරන්නේ p increase වෙනවා කියලා. එතකොට p increase වුණොත් මෙතන p increase වුණොත් මේ real wage rate එක decrease වෙනවා. p increase වුණොත් real wage rate එක decrease වෙනවා. එතකොට real wage rate එක decrease වෙනවා කියන්නේ අපි එදා ඉගෙනගත් අපි එදා කතා කරා real wage rate එක function එකක් වෙනවා demand for labor එකේ. एंडी फंक्शन का रियल वेज रेट मैं हेतु रियल वेज रेट फंक्शन का हेतु मेकेशन का मनी लूशन की मनी लूशन की वर्कर्स प्राइस लेवल सेंसिटिव नैकल अब डिमांड फॉर लेबर कंपनी साइड कंपनी साइड प्राइस लेवल एक कंपनी साइड कंपनी प्राइस वर्ट सेंसिटिव इतना प्राइस वर्ट सेंसिटिव सा एक बला रियल वेज रेट इतना डिमांड फॉर लेबर रियल वेज रेट फंक्शन का पेन इतकोट मेतन रियल वेज रेट डिक्रीज मेटुपनुपाति पहलाई एक कंपनी वाली लेबर हायर कर लेबर आकर्षण करना वेडी एक लेबर कर डिमांड वेडी वेनो रियल वेज रेट अड़वेनो की लेबर कर डिमांड वेडी कंपनी धरना कोस्ट अड़ी वेट अनुपाति अड़े कंपनी वेज कोस्ट अड़वेनवा एसा कंपनी वेडी वेडिये लेबर डिमांड कर प्राइस इंक्रीज रियल वेज रेट डिक्रीज रियल वेज रेट डिक्रीजावे डिमांड फॉर लेबर इंक्रीज डिमांड फॉर लेबर के इंक्रीज से नहीं कर अरे डिमांड फॉर लेबर इंक्रीज से ना कि आने अपे एंडी कर हुए कर एक आने डिमांड फॉर लेबर कर हुए कर मैं तीने डिमांड फॉर लेबर कर हुए कर नहीं इन्हें मैं कर डिमांड फॉर लेबर कर हुए कर इंक्रीज दाखुन अट वितन मैंने कर तमाई मैंने मैं एंडी वैडी वेनो कि आने अपे लेबर डिमांड कर हुए कर मैं मा दाखुन अट वितन वेनो එතකොට අලුතෙන් හැදෙනවා කැපිටල් W1 මෙතන අපි 2 කියලා ගමු 2 ඊක්වල් වෙනවා P into Fn D එතකොට ආයි අලුතෙන් හැදෙනවා new equilibrium එක new equilibrium එකක් හැදෙනවා එතකොට ඒ equilibrium එක අපි නම් කරොත් මෙතන ඉඳන් N2 ඒ වගේම තමයි මෙතන ගත්තොත් W2 इट पे मेतन अभी कडेरी वेलिंग एंगो आई प्रोडक्शन फंक्शन हम कडेरी वेलिंग एंजन दे अभी मे इन ता एग्रीगेट सप्लाई का अभी व्युत्पन्न कर इट पे मेतन आई मे प्रोडक्शन का कडेरी हम इट पे आई कर මම මෙතන ඉඳන් ඉහළට කඩිරි වලින් රේඛාවෙන් දා යනවා මෙතනත් මේ y1 කියලා අවුට්පුට් එක දාන්න මේකට අදාළ අවුට්පුට් එක